වැදගක් පාඩම් බලන්න දැන්ම ුෂ නාලිකව සස්ටර් කරන්න අලුතෙත් චනලේ එකතුෙන පාඩම් මාලා තැනගන්නා බෙල්පත්නය කොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකොමඔන්ලන් පාසලු අයිබර්මයි දරුවනේ අපි මේ සාකචා කරමින් ඉන්නේ අට ස්්‍රීණයේ දුදරුවන්ගේ සිංහල පාඩම්මා ඇදර දන්න මේ වෙනොට අපි ඔබගේ පෙලපොතේ පාඩන්ටික පිරිවට කරගෙන නවා. දැන් ඔබට අවසාන අදියලයේ තමයි විසි දෙවනි පාඩම බලන්න විසිි දෙවනි පාඩම විසිතු වන ඇතවොට අටස්වේණිය පාඩම් මාලාවවරයි නෑද. ත්‍රමයි පපතාලට වාරයි බාගට හොදටමස උදානම්වෙන්න පුළුවන් අපි ඒ සම්බන්ධව ප්‍රශ්පත්ත ර ි ක් කච්චාගරන්නන පලාත් පේප. කටපුුවන් වාර් ාගේ कि ගැටලුවක් නැතුූ ොඩදාගන්න බල ලස්සන පාඩමක් में තියන්නේ ල සाइරු ගැබ මතු නැව सयරු ගැබෙන් මතු නැව ऐतिහාසික කතාවක් විදි මේබලන්න සाइර සාගරය සාගරයහුව් में නැවක් පිරිබඳ බලන්න අපි කතා කරමු ඒ සම්බන්ධව බලන්න අතීත රෝහණ රාජධානයේ වලවේ ගංගා මිටියාවතේ පිහිටි රිදියගම නගරය සහ රම්බා විහාරය අපිට රම්බා විහෙර කියලා කියනවා මහානාග හුල තමයි කේ කියන මහානාග හුල කියනවා අපි රම්බාට රම්බා විහිර එතවට වලවේගංගට කියනවා වනවාහිනී කියලා බ ප්‍රදේශෂිට වරුපාරෝස්සය ගෙන එන දේශය නිෂ්පාදර රට පැට වූයේ ගොඩවාය වරයින. අපි මේකට ගන ගෝට පබ්බද කියලා. ගොඩවාය ලංකාවේ යිතිහාසික නගරයක් තියෙන බදන්න ශ්‍රී ලංකාව යිතිහාසික නගර චිත්තල පබ්බත ගොඩවාය ගුත්තහාලක ඔයි වගේ යිතිහාසික නගර ක් එකගත් එක්කම ඔබට අවබෝධයක් ලබා දෙනවා. බලන කිස්තුපූර්ව යුගයේසිට ක්‍රිස්තු වශ ආරම්භක කාලයේදී ක්‍රිස්තුවශ දෙවන සවසයේදී වරයිෙන් ලැබන බදුමුදල් එයාසන්නේ පිහිති ගොඩවාය විහාරස්ථානයේ දවුණුව සඳහා යෙදවී යුතු බවට ගජබාහුරජු විසින් පිහිටුවා ඇති සිෙල්ලිපිය මෙට සාක්ෂි සය. ඒකාලේ මේ වරාය ආසන්නේ ගිලීගිය නැවක තතු සමුද්‍ර ගවේෂකයන් ගවිෂණයක් මගින් ශ්‍රයාගත් ආකාරය මේ පාඩමට විශේවේ. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යායකගේ ස්ථාන භාරණධාරී Wම් චන්ද්‍රත්න A ඒ දයනන්ද රසික මුතුකුමාරව SM නන්දාසCAඩි පාලිත වර සිංහ WK සනත්හා දුලිප් අසංකයන මහත්තුරුන් ගවේෂණ කටයුතු සඳහා සහභාගි වී ඇත. එතකොට බලන්න මේ තියෙන්නේ පාඩමට එන්නේ ගිලිගිය නැවක්ග තොරත්තුරු සමුද්‍ර කෞතුකාගාරය සම්බන්ධවන්න පර්ේෂක එන් විසි මුදු පතුලෙ තිය ොහයා ගන්න එතකට ලංකාවේ ඓතිහාසික වටිනාකම් තියනේවයි සාක්ෂිෂ සොයාගන්න පුළුවන් ස්ථාන ගොඩක් ලංකාවේ තියෙනවා එතට ප්‍රාක්ක ඉතිහාසික මානවය ප්‍රාක්ක ඉතිහාසික මානවය ජීවත් එච්ච කාලය ඉඳල තොරතුරු අපිට හොයා ගන්න පුළුවන් සාක්ෂි තියෙනවා ඒ හොයාගන්න ඒ හරිට කාල නිර්මය කරගන්න පුතේ වර්තමාන අධ්‍යි තාක්ෂණික මෙවල තියෙන කාබන්ධාහතර අනිත්්‍ය එක තාප සන්ධීප්තතා තුර මේ උපකරණයකට දැම්ම ගමන් මේක කාල නිර්මය හරීටම දසමට එවා කාබන්දාාහතරට ඒනු තම ලංකාගේ යිතිහාසික නගරවල කැනීම් කරලා ඒවයි කාල නිර්ණය කල තියකුරුවිට බට දුමල එනගත්තාහම ඒකේ මානවය කාපු බීපු ඒවයි අවශේෂ තියනවා තරවෙච්චේවා කැකුණට එහම නැත්තං වල්දෙල්ලට පුතු භාවිත කරපු මෙවල මෙ මේවා ලංකාවේ මානවිද්‍යාකන් මොකද කරින් මේවා යැවූ අතිදක්ෂණික මෙවලම් තියන රටවල්වට ඒ අය මෙකට කාල් නනිර්ණය කරන තුේ සම්බන්ධට දහහිටාවම දහයිදී ය සම්බන්ධව සාකච්ඡා කරනු ඉතිහාසේ පොත තුළ අපි දැනට එකත්ෙක් ුදර්‍ර සසාකච්ඡා කරගෙන එතවට මෙනේ සමුද්‍රය තුළ හැගිලතිවිච්ච සැංගිවිල ඇතිවිච්ච වැැටිලතිල කහමර එකක ොයාගන්න එකක හොයා ගෙන ඒක තියෙන පැරණේ බාන්ඩ නෑද සමාරජවරු පාවිච්චි කරපු හැමේ එකක්ම පිළිබඳ තොරොතුරුමේකි සඳහන් කරනු මේවිදිී බලාන්න. ඇත දB හක්බෙල්ලන් සොයාකෙඹිදුුණු තරුණයෝ දෙදෙනෙක් කම්ඹයක කැටගසා ගැටගසාගත් යමක් කරැගෙන ඉතා අපහසුවෙන් ගොඩ විමට පැවැණිය න්් දෙෙනට හුතු පතුළේ තිබූ අපූරු වස්තුවක් හමුවයක බල ඈතදබේ හක් බෙල්ලන් සොයා කිමුදුනු තරුණය දැ හා සිදුවීමක් නේ ඇ දන්න දැන් දකුණ අපප්‍රිකා රත්තරං හොයා ගන්න එත හොමයි වතුර ගන්න හාරගෙන හාරගෙනගේ හම රත්තරං හම්බෙන රත්තරංක ඇල්ල කඩකඩ විුණනො අවසානයේ මේ දෙන්න මේ ඇතුළෙ කඩාගෙන වැටිෙන පස්සේ වාගෙන බල්ලවන හක්කර දස්ගානක ර්‍ය යක් යන්නේ වෙනහකට අහුවෙන වෙන දෙයක් වතුරු හොයන්නේ වතුර අඩුවෙන්දි හාරහාරයද්‍ය සානය හුවෙන රත්්තරන්න ඉතියා ති ඒක වෙලාව නේද ඒවතමයි වෙලා දැ මේගුල්ලු බහින්නේ සක් බෙල්ලන් පිළිබඳ ඒකුල්ු අල්ලන්න යන්න තොට ඒගු හුුව වෙනවා මූදු පතුලෙති වෙලා අපූර වස්තුවා ොඩා ප්‍රමාණ ගල්ලාසනයක් වූ ඒය පුරාවිද්‍යා දෙපාත්මේන්තුවේ ස්ථාන බාර නිලධාරයා අතරපත්ති නිල්ධාරයා මෝවන්ගෙන් ඒ පිළි බඳ තතු වෙනසයේ. ද පුරාවිද්‍යාව කර කියන ඔබදන්නවා නේද පොලවැට කැනීම් කරන අන්සයක් තමයි එකගොල්ලෝ. එකදැන් පුරාවිද්‍යාව තුළ කෙරෙන්නේ පැරණ යිතිහාසික දේවල් තමයි එකත් එක්ක පර්ෂණ කරන්නේ දැහිතන්නක ප්‍රාක්ඛයිතිහාසික මානවයක් ඒ පිළිබඳ තොරතුරු අහුුවන්නේ පුරාවිද්‍යාත්මක කැනම්වලන්නේ. එකන පුළුව හාරලා ඒවැයිං ගන්න සාක්ෂියවලින් තම මේ තහවරු කරා දැඟෙතර මේත් අහුුවන්නේ මේ පුරාවිද්‍යාන්ස ඉන්න ඇතයි මේ පිළිබඳ පර්ර්ේෂණ කරන්නේ දැඟතකට එයා දැ බලන්න මේකෙදී අහුුවෙන අවමකදද ගොඩා ප්‍රමාණය ගල්ලාසනයක් ව එය පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ ස්ථාන බාර නිධාරයා අතර පත්තිය නිර්ධාරයා ඕන්ගෙන් ඒ පිළිබඳ අතුවිමසය. දැන් ඔන්න මේ ගල්ල කොහේතිවට දහෝුනේ ඉතින් මේක දැන්ඕූක අරගෙන වදා මේක තොරතුරු හරියටම කාල් නිර්ණය කරල කොහේකදනය කිය. කොයි හරිද තිෙබුණන ඔන්න හනු දැන් මෙයා දැ හන්න බෑක තොරොතුරටි දැන යන කොයි අරරිව නොග. ගොඩක් ඇත අඩිශයකට වඩගැපුර. ගොඩක්ත අඩිසිවිට වඩා කැඹුරේ වලංකටු කෑලි ගොඩක් තියෙනවා වගේ පනවා ලීකැබලි වගේත් පේනවා අන්න දැම් වලං කෑලි තියනු ලී කෑලිත් තියනවා එතොට දැන් පේන නැවක සුම්බුන් කියන එකක හය අගෙන ඇදි ගාන්ට අහුගෙනවා පැ දැ කව් දහන්නේ බල කුඩා ප්‍රමාණය ගල්ලාසනයක් ව එය පුරාවිද්‍යා දෙභාර්මේන්ති ස්ථාන භාරණනිධාර්යාාතර පක්ත්තිය නිර්ධාරියයා ඔවන්ගේ නේ පිළිබඳ පතුවවිමසේ දැඟ හන්නේ නිලධාරිය අර ගොල්ොෙන් අහන්නේ නේද අනගොමගද කොයි හරරිද මේක තිබුණේ ඇත තිබුණ මීට සෑහෙන ගැබුර අඩිසයක් විතරයට අන්න ඒකත් එක හමු එච්චක් බල ගොඩවායේ මුහුදු පත්ලෙන් හමුව ගල්ලාසනයේ ගොඩවායක අනමොකත් දෙෙන ගෝට පබ්බත ඕොන පැරණි නමකට පැරණි යිතිහාසක නමයකි ගෝට පබ්බත සිතුල් පව්ව ච ප් හරි එතකොට තිවක්ක බමුණුග තන්තිරි මලේ ඔන වගේ යිතිහාසික නම්තිය දේවනගර දෙවුන්දර පැහැදි. ඊළඟට ගංගාාවලට අයිතිහාසික නම් තමයිතියන්නේ මල්ලතුවය කදම්බනදී කලාවය ගෝනනදී දැදරුවය ච්චරනදී ලනිගග කල්්‍යයා නදී කළුගග කාල්හ නදී කාරගග වලවේගග වනවාහිි ඇ කිරිදිිුව කරින්ද නදී කුம்பු කට නද කුඹකංගොය ගල්ලුව ගාල්හ නදී මහවෙලිගග මහා වාලුකා නදී පැ ඔය වගේ ඓතිහාසික නම් එතව වට මහනාගහුල රබාවෙහෙර මහනාගවඩ රබාර රම්බාහර කෙර කිය ඉ බුද්තල ගුත්තහාලක ඔ වගේ අයිතිහාසික නම් දැ ගොඩවායට ගන ගෝට පබ්බත ේද මොකදද ගෝට පබ්බත චිත්තල පබ්බත සිතුල් පව්ුව හරි ගල්ලාසනයේ බැඳීතිපුණු සිප්පිහා කොරල් පරිස්සමින් නිවත් කල නිර්ධාරයා ඒ පිරිසිදු කළේ දැ මේේ जा परමට शुद् හො साයක් වැ गल्ला सनයක් मुदे තිබी हम प्්‍රथम अवस्थव में, में, में आ, देंगे ना මේवाගේ गल्ला सනයක් कह्च ළවෙने अवस्थव पहद नहींद නම්දිපාද සලකනක්ද ඒ සමග ත්‍රිශූලයක සලකුණක්ද සටහන් කොට තිබෙන මේ සලකුණ භාවිතයට ගෙන ඇත්තේ ක්‍රිස්තුපූර්ව තුන්වැනි සියවසේ සිට ක්‍රස්තුවර්ෂ හතරවනේ සියවසදක්වා කාලයේදී පුරාවිද්‍යාඥන් පවසන්නේ මෙවැනි ගල්ලාසන අතීතේ බෞද්ධ භික්ෂූන් වහන්සේ අසුන් ගැනීම සඳහා පාවිච්චික ඇති බවයි අන්නපුතේ පුරාවිද්‍යාඥන් පවසන්නේ මොකක් කරාද. ඒ ඇන්නේ අතීත බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අසුම් ගැනීම සඳහා. එකනගොලු ගල්ලෙන් මල හිටිය එතකොට ඒවායි භාවනා කරන්න වශ්‍ය ඉතර වාඩිවෙලඉන්න තමන්ට පහසු විදියවෙන් ඉන්න පුළුවන් විදිර තම මේවා හදරතිද නිසා එක වාඩිනාම ොද පර්ියංකන්න පුළුවන් නිසා පැහැදිවද. තොර මෙන්න මේ. එක අයිති මෙවට දැන් අනුමාන කරලා සාක්ෂි හොයා ගන්නවා සමහට වෙනස් වෙන්න පුළුවන් මොකද අනුමාන ඥානයක් මිති ඒගුල්ලු ප්‍රකාශ කරන මෙහිමක් වෙන පුළ මු තව තැනක යි වගගේ කහුණු හම තම අනුමාන කරන මේ වගේගේ මෙහෙම වෙන්න පුළුවන් කියලා මක දෙහෙම නැතුව අනුමාන කර හම ඊළඟසැරේ අයි වර්දිනු පුරාවිද්‍යක් ගල්ලාසන හමු තැනස්ොයා ගවේෂණය කළේ අන දැ මේ ගුල්ලු හොඳට ගවේෂණ කරන ද දන්නවා මූද පතුලින් මේ වගේ පලි නිසර හම්බුුණේ එනිසා මේ ගොුණු මේ ගවෂණ. එම ගවේශණයට සම්බන්ධ ව රසික මුතු කුමාරණ මහතා ඕොන කවුද මේකට සම්බන්ධ වෙන්නේ රසික්ක මුතුකුමාරණ මහන්. මේ අපූරු පුරාවිද්‍යාත්මක වටනාකමක් ඇති ස්ථානය ගැන මෙසේ විස්තර් කරේ. එතැන ගිලීගස්තිබෙන්නේ පැරණි දැවමය නෞකාවක් බව පෙනී ගිය අන්න පුේ. දැවමය නෞකාවක්බා පෙනේ ගියා එහි මැටිබඳු සහ වෙනත් අවශෙෂ හමුවෙනවා දැවකොටස් නම් ඉතා දැඩිසේ දිරාගිහින් මෝදු පත්‍රේ කොරල් හාස පිවැඳීම නිසා එක් තරා මට්ටමකිෙන්නේවා ආරක්ෂාවනවා. මපත දන්නවා ඉස්සර ඔය ෆයිබර් ගලාස් වලින් යකඩින් හදන්න නැව් හදන්න හැදුවෙන ඉස්සල හැදුවේ මොනොවද දැවවලින් ලීවලින් හැදුවේ තර ම ලීවලින් නිර්මාණය කරා කියන එක මේ නිර්මාණය කරනවා. ඔබට තියෙනවා තද්ධත නාම කියල පදයක්. හරිද තද තද්ධිත කියන යට තේ තමයි මෙ තියෙන්නේ කතා කරන්න. ඕකට අපි කියන්නේ නිතාර්ථ තද්දිිත කියලා ඔව පැහැදිලත් ඒන්නේ සිංහල භාෂාවී තියෙන නාම පදයක මුල්ල අවස්ථාවහදනයට කියා දුන්න. අන්න එකට තද්ධිත ප්‍රත්තිය එකතු කල හදනවට අපි කියන තද් පද තද්දිිත නාම කියලා. අන්න ඉතින්ද මේ නිර්මිතාාර්ථයේ තද්ධිත කියර කියන්නේ එයි නිමවුණ කියන අර්ථය මදේ එයි නිමවුනා කියන එක එතිද ඔබට ඉගනගන්න ලොකුපන්තියේද පැහදිරි කිරීමම් කරනවා මේ සඳහා තියනපුදේ ප්‍රත්්්‍යය දෙකක් එකක් මය කියන අනත්්‍යක මවා කියන එක හරිද එතකොට මය කියන ප්‍රත්වය මේක එදෙන්නේ අප සිංහලට තියනේ පාලි සංස්කෘත වච. නාම සඳහා තම මේ එකතුෙන මේක සිංහලේ වත් එක් මේ බල ශෛලමය ගලින් කරා කියන සිංහලේ මේක කියන්නේ සෙල් මවා කියල මතක තියාගන්න සෙල් මය කලට යන්න නෑ සර්ණමය සංස්කෘත සර්ණමය රන්වා අන සිහලේ රන්වා හ ඊඩවස්සේ රජතමය රජත්තමය රිදිීමවා එකන මේකින් කරා කියන එක ගලෙන් කරා කියනක රණින් කරා කියන එක රිදීවලින් කරා කියලා දව මය කියලා කියනවා මේක ලියෙන් කරා කියලා ධාරු මය දැව මවා කයි තින්න ඕන හරි සාමාන්‍යෙන් ැ අටසේනය ධාරු මය දැවමවා පැදි දැව මය කියන්නේ ම් මෙතින් දි ඔ දැවලින් කරන ලද කියන එක එ ඔබ තේරුම් ගන්නවොනමොකක්ද මේ පාලි සංස්කෘතයේ වයි තියෙන්නේ අපි පාඩම කොල හට හම කිය දෙනු ප්‍රත්්‍යාත නාම කියලා දැනට ඔබට ලාවට ගනේ යම් ප්‍රමාණයයිතියන්නේ ඔය නාම්පදයටදේ ඉගෙන ගනිද්දිී තද්ධත නාම එහෙම තද්දීත ප්‍රත්්‍යේ ටික් දෑලති වුණා නමේදීඒකායි තවටිකත් දාල තියන දැනට මතකදයාග නොවිදියට ලීවින් තමයි තිබන මොනද ඉස්සර නැව් ඔබදන්න ඉස්ර නැවකර්මාතයේ ත නැවකර්මාන්තයේ ලෝක ආරම්භන්නේ ලීවින්මයි ඒගලන්තේ ඇගලන්තයේ ටයින් ටීස් කියලා ප්‍රසිද්ධ ගංගා දෙගත් යන ඒදකේ මහ විශාල මූදර වැටන දැන මහා විසාාල තටාකාංගනයක් කොතන තමයි ආරම්භයරතියෙන්නේ නවකරමාන්තය ලීවලි පස්සකාලීනවා පැහදලීද. එතන තිබුණු ගල්ලාසනය යැයි අනුමාන කරන යුගටම අ කළු රතු මැටි බඳුන්ද ස්වෑගැනීමට පුරාවිද්‍යාඥෝ සමත් වූහ මේ ස්වෑගැනීම සමඟ ගොඩවායෙන් ස්වයාගෙන ඇත්තේ පුරාණ සිංහල රජධානි සමයට අයත්තුූ නෞකාවක් යැයි යන මතේස්තීරේ ආනේන මේ ගොඩවායෙන් හම් වෙල තියෙනෙ එක ගොඩවාට මං කිවර ොකක්ද ගෝට්ට පබ්වත. මොකල්තේ ගොඩවායෙන් හොයාගැ තියනෙ පැරණේ සිංහල රාජ්‍ය සමයට ඇත්තු නෞකාවක් මුතු පතුලෙන් හොයා ගත්තෙම ගදන. නෞකාවක් තුළ ඒ සම්බන්ධ අපිට හුම්වෙනි ගලක් ඊට පස් තමයි තුළ. විල්ලේසිට කිලෝමීට තුනක් පමණ ඇත මුහුදේ අඩි එක සේතහයක් පමණ ගැඹුරෙන්. මේ ස්ථානයේ පිහිටා තියෙනවා. වෙල්ලේසිට කොච්චද. අඩ ඇතමුහදේ අඩි එකසිය දහයක් ඇට කිලෝමීටර තුනක් කෑතර ගිය හම යටර බහින්නෝල අඩි එකසිය දහයා මේ ස්ථානය පිහිටල දෙෙන ගැඹුර වැඩිවීම හේතුවයෙන්හි ගවේෂණ කටයුතු කිරීම වෙෙස කර කාරයක් ය බදන්න මුූදු පතුලට බහිනවා කියෙන අඩි එකසිේ දහැන් ලේසි පහස වඩ නෙමේ මොකද ඇතමූදේ ඇතමු දේ ඉන්න පුුලන් කවු්ද මහා විශාල මසුනඉන්න පුළුවන්න්නේද. එම කල කටැදීගම අපි ඇතුරටේ යොක්කොමටිග දෙදවුණද ඒවයින් ආරක්ෂාවල වැඩේ යන්නවා දෙදස් දයි දෙෙසැම්බර් මාසයේ ආරම්භය සමග ගවිෂණ කටයුතු යලි ආරම්භ කිරන්නේ ඒමගින් වඩාත් පැහැදි නිගමනයන්ට එළඹීමට ඔවුන්ට හැකියාව තිබේ අ දස්යි දෙෙසම්බර් මාසේ තමයි මේ ආරම්භය පටන්ගන්නේ ඒකෙන් පස්සෙේ ගුණට වඩාත් පැහැදි නිගමනයක් ආවා අපට ලැබුණු මේ බඳුන් ඉතා වැදගත් ද යාල මේ හොයා ගත්තේ බයි තුොරුදුල් පැහැදිලි කරන හදන්. බඳු නිතා වැදගත්වෙන. ඒවා හැඩයානු ඉන්දියාවේ සැද කල්ලු රත්තු මැටි බඳු අනුකරණය කර ලද නිෂ්පාදනයක් බව පැහැදිරී. ඔබදන්න ඉන්දියානු අර්ධදදීපිය අපින්නේ. ඉන්දිියාවත් එක්ක එකට තියෙන්න්නේ ඇති මූදු කාදනයෙන් ලංකාවෙන් වෙලා තිය පෝක් සමුසන්ධියය එක්ක බොහොම පයින් යන ගමනක් නැතිව නිස යගදාව මෙහම පොළොට ගහලා වතුර දෙබෑ කල්ල ගියාකර තම ඉතිහාස ඳහවෙන්න අ තමයි කිලෝමීට තිස් පහ කතරයක් කෑතන මේදක කාදනවර තියෙන් ඉදිරියේී ඕක සමහට යාපනය කෑල්ලත් ගැලවිළමේ අන්නත් පුුවන් මේ කාධනය හහා ගැලවිලම යන්න පුළුවන් ති මේ එකක්ක තිබුණ නිසා තම ඒගුලුන්ගේ සංස්කෘති අපේ රටේ සංස්කෘතියත්තක සම්බන්ධ වෙන්නේ එහෙම ළඟ තිබුණු නැත්තං අපිට බුද්ධාගවපා ලංකාටේම නවතින තිබුණ අපි ඇතර තිබුණ නෑ ඉන්දයාාව ළඟ නොතිබී අපි ඇතතිබන්නම් පල්ලය අපි තාමත් තිකයන් විදිටඉන්න තිබුණා පැහැදිලීද කාබන් දාහතර අන්න මෙතිමගුබට කිව්ව මේ තමයි කාලනිර්ණය කන්න අත්තිතාක්ෂණක උපකරණය කාබන් දාහතර එකයන්නේ දැන් යිතිහාසික තොරතුරු හොයාගන්න පුරාවිද්‍යාත්නක කැනීමලින් කරලද මේමයි කාලය තීර්ණය කරගන්න උපකරණ දෙගත් තියෙනවා කාබන්දාහත්තර සහත් තාප සන්ධීප්තතා කරෙන උපකරණ දෙ එක. ොකත්දේ කාබන්දාහත්තර තාප සන්ධීප්තතා කියන එක. මැටිබඳුන් සමඟ අතීතයේ ඒවා ඔපදැමීමට භාවිත කළ ග්ලේසිී නම් ද්‍රව්‍ය කුට්ටිකීපයක්ද හමුණ. බලන්න මැටිබඳුන් සමගම උපදැමීමට භාවිත කළ ග්ලේසිී. මැටි බඳුන ශයින් කරන්න ගත්ත පැහැදිරීද. නම්දරව්‍ය කුට්ටිකීපයක් ද හමුවල. මේ දේවසා කලින් හමුවනු ගල්ලාසනයේ සැලකිල්ලටගෙන් අපට කියන්න පුළුවන්. මේ නෞකාව ක්‍රිස්තුවශ මුල් සියවස් දෙක තුන තුළ ගිලී ගිය එකක් අන්න අර උක්කමක් එක්ක මේ නෞකාවේ කාල නිර්ණය කරලා කියනවා මොකක්ද? කතු වර් මූල් සියවන්සේ තකොට කස්තුවර් මූල් සයවසේ තමයි මේක වෙන්න ඇත්ත කළ අනුමාන කරනු මුල් සියවස් දෙක තුොළ පැහැදිවිද. හරිද. එ කැන ො ක්‍රිස්තුවර් සීය දෙසී ක්‍රිස්තු වශයන්නේ කිස්්තු වහන්සගේ මරණෙන් පස්සේ. ඊට පෙරදවලට කිස්තු පෝරුව. එකන බුදු හාමුදුරුවන්ගේ කාලේ බුද්ධ වර්ශයෙන්ය දකට පැ බුදුහාමුදුරුවන්ගේ කාලයන්නේ කිස්තුවාර්සලට පෙර කිස්තු පූර්ුව එතව කිිස්තු වර්ෂාවටපස්න මේ වර්ෂක්‍රමය හරියටම එන්නන්නේ පිසු වහන්සකෙන් පස්සේ පුරවස්තුන්ගේ තත්ත්වය හා ඒවායි විසවයම මෙන්ම පැරණ යාත්‍රාව යයි සැලකෙන කොටස් සහිත ප්‍රදේශ විධිමත්ව පරීක්ෂාක්කිරීමෙන් අදාළ ගණනය කිරීම හා විශාලත්වය අනුමාන කිරීම සිදුකිර දැන් මේ අරගෙන මේ ගෙනහිල් ලොව කියපු තාප සන්ධීප්තතා අපේරටේ මහචාර ශිරාන් දැරනය කර තමයි ඉතිහාසික දේවල් පිළිබඳ පර්ර්ේෂණ කර එතකොට එතුමන් පර්ේෂණ කරලා හොයාගන්නේවා උදාහරණයක් වැල්ලි ගංගුඩ පතිරාජවෙල මේවයි හොයාගන්න අවශේෂ ඉන්දයාබේනකොට බෞතික විද්‍යාඥය කකිරියා සිංචි කියලා අන්න යාටදාල මේකේ කාල් නිර්මය කරා කියරතමයි සඳහන කාල් නිර්මය කරලා ඒ කාලියෝ දැන් ඕ සම්බන්ධ බදන්නවා මේ තාක්ෂණක මෙවලන්තියෙන්නේ දියුණු රටවල්ු ඉන්දයාාව තියෙනු ඇමරිකා ප්‍රන්සේ ජේමණි රුසියාාව එංගලන්තය ඔවගේ රටවල්ු මේ දියුණු තාක්ෂණය තියෙනමු. ප මේ වැඩිපුරම දක්නර් ලැබුණේ මැටිබඳු සමෝහයක අවශේෂ ඒ ඇවරි පරීක්ෂා කිරීමේදී. විශාල බරණ ආහාර . බරණ ආහාර පිසින ඇතිලිසා මෝකුඩා මුට්ටි විශේෂයන්ගේ කොටස් හඳුනාගෙන එක. ඇතැම් බරණ මීටර එකයි දෙසම තුනත් පමණ උසැතිය. මීටර බින්දරස වටක් තරම් විශාල වන බවද නිගමනය කරහ. මෙ සමහරය වෙතවට උස කොච්චරද නේද. මීටර් එකඇ දෙසම? පව ලොකුයි මතුපිටින මැටිබඳුන් කැබලිවලින් විශාල ප්‍රමාණයක් තුනී වැලි තට්ටුවලින් වැසී ගොස්තිබී. බෝස්ථානතින් කලතා වැලිවැත් කළ පසු. එක අති මෙහම කල කලතලා වැලිටිකි වැත් කරට පසසි මේවා මතුවෙල. පසු මැටිබඳුන් ඉතා පහසුවෙන් දැක ගත හැකිවිය. නැවේ මධ්‍යව ලෙස් සැලකෙන කොටසේ ඉතා දුරුවල හා පැරණි දැවමය කොටස් සහිත ගොඩල්ල ඉතා වැදගත් ස්ථානයකින්. මේ ස්ථානයේ ගවිශ්ෂණයෙන් තවත් ගල් ආසන දෙකක් පුරාවිද්‍යාඥයට හමුව. තවත් වැදගස්වයා ගැනීමක් වූයේ දිරාපත් වූ දැවකොටස්වල අවශේෂ හා දිරායමින් තිබු ලෝහමය කොටස් සමෝහෙකි. ඒ අතර තම කොටස් කීපයක්ද තිබ. දැවදන්න ඉන්දියාවේ තම කර්මාන්තය හොඳර තිබලතින ඉදියාව ඇ. සිිස්්ථාචාරතා නිිමන නිමන ඉන්දුුනිම් මුොහෙන්දජාරු හරප්ප දුල්ලවීර කා ිබංග මෙිනිම ප්‍රගට නගරයෙක්කනීතිවිච්චායේ ඒ ඉඳනිිමින සිිස්ථාචාරවා සීන්ගාව තිවිල තියෙනවා තඹ සහ චින් ඉගුලු භාවිත කල තියෙනවා. නිිල්ලූහ ොල් ලොකු ඉතිහාසයක් තියෙනවා. පැහැදි ඉදදිව ලොකු ඉතිහාසයක් තියෙනට. එතකොට හි ලෝහ ටික් මේේගල්ලොන්ට ඔොයාගන්න පුළුවන්ල තිෙන තර පහැදිරී ඉන්දයාාවයි ලංකාව එකම ලඟ තිබනු නිසා නේද ලෝහ සම්බන්ධව දැනටත් ඉන්දියාවේ කාර්මික කලාප ඉන්දයාාවේ තියනු මහ විශාල ජනපද පැහදිපතේ හමදාබෑත් බැරෝඩාකිවා ම විසාාල කාර්මික ජනපද. ොම්බයි පෝනාර්රකිව හම කාර්මික ජනපදයා කල්කට හුගලි කිව් හම කාර්මික මදදුරේ කොයිමඹතුර බැග ලෝරකිව්වා හම කාර්මික ර දිල්ලිය ඉට පස්සේ රනනි ගාච් ඇසන්සෝල් කෙලොයිවගේ මහා විසාාල යපස් නිද්‍යයාරීමේ අයින්දියාව තිබුණ තාමත් තියන ඒගොල්ලොුන් නිස්පාන ඒගොල්ලු කරගන්න ඒගොල්ලට තියෙන ඔක්කොම දේවල්ටික. අපිට වගෙනනීමේ ඒගොලුණන මහ විශාල රටක් ප්‍රාන්ත විසිපහක්තියෙන නේද විශාල පරිස රයක් න ක්කොම ජාති ගොල්ලන තියෙන. එහෙෙන ගැටලුවක් ෑ ගොල්ලොන් ගවේශයේදී තවත් ගල්ලාසන තුනක් එකනෙකට ආසන්නේ තිබෙන ආකාරද පුරා්‍යාඥනයෙන් ගෙන රීක්ෂණයට බඳුවේ. ඔවන්ගේ මතෙවයේ මේ නවකාව අුරාධපුර රයිධානය සමයේ මුල්්‍යුගේ දී ගිලි ගිය රුුවල් නැවක් වියතුය අන්න දැන් ඒගොල්ල අනමාන කරන්නවා ලංකාව අනුරාධපුර රයිධානය සමය තුළ ර? ි ලිගිය ුුවල් නෑමක් බව අන්ුරාධපුරය ලංකාවේ ලෝක ඉතිහාසේ දීර්ගතම රාජධානයක්න අවුදු එදස් ගානක රාජධානයක් අන්ුරාධපුරේ රේසිනය හින්ද මහවන්සේ තුළ කතාාවෙන සුපිරි කැනේ රාජධානය තමයි අනුරාධපුරේ විදේශරටවල් සතුව මූදේ පුරාවිද්‍යාත්මක වස්තු ගවිශණය කිරීම හා ඒවායේ කාලයේ තහවරු කිරීමේ නවීන තාක්ෂණක ක්‍රමෝපායන් පවතින ැවින්. මේ පිළිබඳ වැඩිපුර පරීක්ෂණ සහහා විදස් සහය ලබා ගැනීම ගාල්ල සමුද්‍ර විද්‍යා ඒකකේ නිරීක්ෂණයී ඒ අනුව නැවෙන් හමු දැවකොටස් ඉන්දියාවේදී සියුම් පරීක්ෂණයකට වාජනය කරනලාදී එහිදී කළ කාලනිර්ණය අනුව මේ දැවමේ නෞකාවක් කිස්තුපූර් දෙවෙනි හෝ දෙවැනි හෝ පළමුවෙනි සියවසට අයත් එකක් යැයි තහවරුුවිය ගල්ලාසනය ඔස්සේ ලැබුණු තොරතුරු පසු පසගේ පුරාවිද්‍යාඥය සොයාගන ඇත්තේල් ලොව ඉපරණිතම නෞකාවකි. මේ ඉතිරි ගවේශණ හාසන්රක්ෂණ කරද වැලි ආරම්භ කරනු ඇත දැන්ගෙන ට පැහැදිරේ. මේ සොයාගැනීම ඓතිහාසික සොයාගැනීමක් ඉතාමත් දිගු ඉතිහාසයකට උරුමකම් කියන දිගු කාලයක ටුණුමකම් කියන නෞකාවක් කියනෙ මගොල්ලු හවර කරනවා එතකට බලන්න අපේ රට කොච්චර ඉතිහාසය වසයෙන් යිතිහාසික වටිනාකමක්තිය රටක් ද අපී අපට ප්‍රෞ්ඩ ඉතිහාසයක්තින අපිට ආඩම්බරෙන් කියනපුොල අපට දිගු තිහාසයක්ති රටක් දිගු ඉතිහාසයක් නති රටවල් කොච්චරවා තෑමරිකාවගත්ත ඇමරිකාව දිගු තිහාසයක්ක්නේ ඕසලියාව මේවට දිගු ඉතිහාසයක්නෑ ත් අපිට මේ අවුරු දස්කාාන හිපරන ඉතිහාසයක් වීසිය ඉරාකයේ ඉරාණය ඉන්දියාව චීනය ජිගූ ඉතිහාසයක් තියරටවා. අනිතර රෝලුට එෙම ඉතිහාසික වශේ නිචර දිගු තිහාසැකේගරන්ට නෑ බලන්. එවි අතේ ශ්‍රී ලංකායි මුහුදු ගමන්හා නැවසැදීමේ තාක්ෂණය පිළිබඳ පූරු දගත් තුරතුරසක් අනාාවරණය කරගත හැකි වේ. න්න පුරාවිද්‍යක්නිය අපි සබ දන්නම දැ ලංකායිේ මුහුදු මුර සංචාරය ලංකාවේ හඳුනා දෙන්නේ විජේබා රජතුමා ලංකාවේ ගොඩබාය ගෝටපබ්බත එතර තියන මහනාගව රම්බා විහෙර කියලා රම්බා විහෙර උතන මහනාගහුලින් මහාවිජේබා රජතුමා රාජ්‍යයටන කිත්තිකුමාරය කිත්තිකුමාරය පලිවිසරේ සේනාව සංවිධානය කළ අසාර්ථක වෙන දෙවෙනිපාර රවිදේවහ චලදේවගල දෙන්න එක නයි ඒත් ඒගොලු අනි පැතර චෝලයිෙන් ආක්‍රමණයක චෝලයගේ පැතරය. තුන් එනි පාර සේනාංක තුනක් හදාගන්න උද දෙවැන්ත සේනාංක තුනක්. අන්නේ හදාගෙන මේ ගොඩවාය මේ රම්භාවිහෙරින් දෙනවක තම්බලගාම පුංකගාම දඹදනී යාපහුව කුරුණෑගරින් මෙන්න මේ මන්නාරම්ම මේ ඉලඟ කොටහ යනවා කතරගම දිගාමඩුල් කල්කුඩා දහස්තුටිං පොලොනරුවට යනවා ඊඟට කතරගමින් බුද්තල මහිියංගනය අර මහාවෙදිගගේ වටකරලා පොළොනරුවට ගහල පොළොනරු එක්සක් කරනවා. ඒක්සත් කරාට පස්සේ මුහුදු මුර සංචාරයක් ද ප ලංකාවේ අතිහාසික. ලක තමයි මහාවිජේ බහු එතවට ඉතිහාස එයා එහෙමෙනකොට ඔබ දන්නවා අනවාර්රයම ලංකාවේ නැව් කර්මාන්තේ තියන්න ඇති කෙන අපිට බයි තහුරු වනවකද හදදු මොරංචරයක් දන්න ඔය බෝට්ට සවාර්රියක් වගේ නේද ලොකු නැව් ලීලින් හදර තියන්න ඇති එතවටන ඉතිහාසේ පුරාවට දෙ ආභත්තහෙම විජය ඇතුළු පිරිස නැව්නැගලාව කියල අන්තිපට කරකැවි අපේගාවට ඉන්නත් ඒ ලීවලින් හදාගත්තේවා මදු තරණය කරන්න ලීවලින් නේද ත පස්ේ කකාල නව තමයි දැන් අද වෙනොතම මහ විසාාල නැවතියෙන්නේ නේද. එන දිග තට්ටු දහය පහළු නේද බෝල ගහන්න පුළුවන් මහා විශාල නැවතියනවා. එතකොට ඒවා තනිකරයකඩේ ලේසි වැඩක් දේවා. ඒවා අම්බාං කරණයගන මහ විශාල යන්ත්‍රවශ්‍යා ඒවා හාම හා කරන්න ඒවගේ අන්්‍ර ඔක්කොම හදරතිය. හරි තැගනව නොබට පැහැදිරීමේ මා කරන්න මේ ඉතිහාසේත ඔට ඕනගෙනනොමේතිේ කුුණා මලින් කොල්ලඹ ගොඩවාය ඔන්න දැ මේ පරිසරය පෙන්නල තියනවා. බංගාල බුක්ක නෑද. හරිද නැවගිලුණු ස්ථානය. හරි දැඟතරුන පාඩම් ට පැහැදිරනේ. පාඩම ට පැහැදිරී පාඩම සම්බන්ධව යිතිහාසික සිදුවීමක් වෙච්ච එක නැව ගිරිල් යිතිහාසික වශය දිගු ඉතිහාසයක් තියන එක ර ඒක පිළිබඳ පර්ේෂන කල්ල ගවේෂණ කල්ලේගුට අුමාන කල්ල අපිට දැනුම හොයා ගැනීමම සඳහ මේක ඉදිරිපත් කලතින. ඔබටත් එකට ඒ පිළිබඳ මනාාව බෝධයක් ලළබාගන්න පුළවා නෑද. බලන්නෙදකොට ඔන්න ඔකි තියෙන අමාර වචන කීපයක් තියෙනවා බලන්න නන්දිිපාද සලකුණ සුප සලකුණගේ ධර්මික භාාවය නියෝජනය කරන සංකේතයක් සේ සැලකි. දැ මේවා ඔබට එන්නෙට තියනෙන මෙන්න හුරු වචනදර තේරුන්ලියන්නක. තිසූලේ උල්තුනක් සහිත අයුදධයබ දන්නවා ඒ එක. කාබන් දාාහතර කාලනි කාබන නැමති මූල ද්‍රවේ විකරණශේරී සමස්ථානිකය කාබනක ද්‍රව්‍යයක් සහිත පුර අවස්තු වක කාලය මැනීමට කාබන මූල ද්‍රවේ වෙනස්වීම පදරම් කරගන්න ඉති ඒගොලේ වෙනස් ්‍රීම් පදරම් කරගෙන මේක කාලනිර්මය කරනවා. අවශේෂ ඉතිරි වෙච්චයව ශේෂයේ. බරණගැන මැටි ලෝහ වීදුරයේ සැද ලොකු භාජනයක් බරණය. එකකට වැඩීමේ උුස මහාවිසාාද බාජන පැහැදිී ඔබ දැකර ඇති අභ්‍යාස මුහදු පත්තලේ තිබේ මුලින් මහම අපූරු වස්සෝකුමද කුඩා ගල් අසනක් මොකදපතය හම්වෙන්නේ කුඩා ගල් ආසනයක් කුඩා ගල් අසුනක් මෙවැ ගල්ලාසන ප්‍රයෝජනයට ගෙන ඇත්තේ කවර කාරයක් සඳහදගෙන හනු වන්න භික්ෂූන් වහන්සේලාට වාඩ වීමට අනුමාන කරන්න හිමේගොල්ලු භික්ෂූන් වහන්සේලාට වහන්සේලාට වාඩීම සඳහා හරිද මෙති හම මැටි බඳුන් වර්ග මොනවද කියහ විශාල බරණ මංකිවිද ලොකු බඳුන් විශාල බරන්නේ බරණය කියලා කියන්නේ මැටිබඳුන් ලෝහෝලය හදුව මේ මීටරේකට වැඩි නිග ලොකුුවේවා නේද හරිද. ඉටවස්සේ ඇතිනි සහ මුට්ටි ඇති නිසාහ ගල්බංකු හා මැටිබඳුන් අයිති කාල වකවානු සඳහන් කරන්න කිස්පූරු දෙවැනි හා තෙවැනි සතවර්ෂ අතර කාලේ කස්තුුපූර්ව දෙවන තෙවන සේවස හරිද බලන්නෙතකොට මූදුපත්ලේ තිබි මුලින්ම හමුව අපූරුවස්සු තමයි කුඩාගල් අසුනා කාසනයක් ඒක භික්ෂූන් වහන්සේලාට වාඩිවීම සඳහා කියලා නගොල්ලු අනුමාන කරනවා. ඉරවස්සේ විශාල බරණි ඇතිලි මුට්ටි නේද. ඔක දන්නවා විශාල බරණය කියැකිව්වේ ලොකු බඳු මේ වගේ උස. කටතිවිච්ච ලොක ඒ රයිට් ඒවා එතකොට මැටිවවෙන්න පුළුවවාන් ලෝහ වෙන්න කළ දැනුත්තියන නේ ැනුත්තබ දක්කින්න නැති හා විසාාල භාජනතියන ඒ වගේවට. එවට අපි කියෙන බරණය කියලා. ගල් බංකු හා මැටි බඳුන් අයිති කාල වකවානු. කිස්තුපූර දෙවන හත්තු තුන්ගෙන සියවස්වොල දී කියල තමයි මේ ගොල පැහැදිලි කරන්න බලන්ඩ වස්සේ. කාල් නිර්ණයෙන් අනු ගොඩවායේ වරයි ගිලිගේ නැව කුමන කාලයකට ඇදගෙලහනෝ. කිස්තුපොර දෙවැනි හෝ පලවෙනි සයවසේ කිස්සුපූර්ව දෙවැනි හෝ පලවෙනි ියස් වල මුදිදිවේ හ වස්තු කොටාතිබුණු සලකුණු මුණවාද කරහනු නන්දි පාද සලකුණ නදි පාද සලකුණ ත්‍රසූ හරිද සූ රවස්වන් පළිබඳ ගවේෂය එයදන විද්‍යාඥයෙන් හඳුන්ු වන්නේ කවර නමකින් දෙගෙන න පුරාවිද්‍යාක්ඥයෙන් පුරාවිද්‍යාඥයෙන් න්නේ පුරාවිද්‍යාඥයෙන් ලංකාවේ පළවෙනි පුරාවිද්‍යාඥයෙන් එංගලන්තයන එදදා නමසේ තිස්ක නංගල එන්නේ නොවන් කියන පුරාවිද්‍යාඥයෙන් පහැද ලංකාවේ ප්‍රකට චරිතයක් බාට පක්තිෙනවා මහාචාර ශිරාන් දැරණියගල වස පදන්නවා පුරාවිද්‍යන ප්‍රසිද්ධ මහචාර සැනලත් පරවිධාසූරින් එි පි බෙල් ෙනන අයිතම ලංකාව පුරාවිද්‍යා පිළිබඳ පර්ේශෂණ කරපු ය රාවිද්‍යයක්ය පැදදිරීද පුරාවස්ස වනු පිළිබඳ ගවේශණ ේදනෑයට අපික කියයන පුරාවිද්‍යාඥය එන් කියලා. පැහැදිරීද ඊටවස්ස බලන්න පාඩම ේද ඇති පස වචන විරුද් වචනරයන්න අතීතය අතීත කැන වර්තමානය වර්තමානය කලා ආරම්භය අවසානය අවසා පසු පස ඉදිරි පස ආසන් තුර පහසු දෘෂ්ර විශාල කුඩා ගැම්බුරු නොගැම්බුරු ආරක්ෂිත අනරක්ෂිත වැදගත් නොවැදගත් නොවැදගත් පැරණ නත විදේශය දේශ තුරවල දක්ෂ තුනිගන් පැහැදිලි අප පැහැදිලි ස්තී අ බලන්න විවිදියට හැම පාඩමකින් මයිපතාලට තියනවා ඊටබස් තියෙනවා එකක් වාකෑන් සඳහා ඉදිිය හැකි තනිපද වරහන් තුළින් තෝරන්න මේ වැයිද කොහොමත් අනිවාරයම හයි ඉඳලම දිගට මහන ප්‍රශ්න තමයි මේ සාම්ප්‍රදායක එදුම් යටතේ එකකොට සක්කහනවා චත්‍රපද බෙනමහනවා ේද ජවස්සේ පර්යායපද සමානපද විරුද්ධ පාද ඉංගිවේකි රූඩි මේ ඔක්කොම එක එක හනොමට ඔය ඔක්කොම ටික තියෙන බලන්න අරමං කියපු තද්ධිත ප්‍රත්්‍යවලින් තමයි නිර්මාණය වන්නේ පලන්න. රූපවලින් තැනු බලන්න රූපමය. රූපමය රූපමය දැවෙන් තැනු දැවමවා ලෝහෙන් තැනු ලෝහමය වච්‍රමය යකඩෙන් තැනු අයෝමය අයෝමය පුරුෂයන්කයන් අයෝමය එක යකඩ උත්සල ඇඟ හදාගන්න යටව අයෝමය පපුරුෂයෝක රණින් සැද රන්මවා රන්මවා මම එකට කිවමකක්ද සරණ මය කියලා රිදෙන් තැනු රිදීමවා මානික්ක වලින් සැදුව ම පලින්ගු වලින් සැද පලින්ගු මය පලගු මය ගල්වලින් සැද බන්න සෙල්මවා සෙල්මවා ශයිලමය හරිද තකට මය සහ මවා කියෙන් පත්වවන්නමං එ දෙ ආකාරය පැහැදිලිගරි පුරාණ කාලයට අයත් බලන්න පවරාණක මනාව රැක ගැනීම සම්රක්ෂණය පද වන ප්‍රියජනක සිතින් මවාගත් මනක් කල්පිත සුපරිීක්ෂාකාරයෝ බැලීම නිරීක්ෂණය පැරණදී රැස්කර තබන ස්ථානය අවතුකාගාරය විනෝදයට කැමති විනෝධකාමි මාංස පමණක් ආහරයට ගන්නා මාංස භක්ෂක අලුතින් යමක් සෙවීම ගවේෂනය සිතිය ඇතිවන ආශාව මනදුල බොහෝ කලක සිටට පැවතියෙන චිරාගත්ත හැම පැත්තෙම්ම ජලයෙන් වට වූ ප්‍රදේශ දූපත ප අන පිළිවට එකකල තියෙන උබට තියන මෙෝ පාඩන් කර ප්‍රක්ටිස්් කරගන්න පැදිරීද. ඉරවසේ රචනා මාතෘකා බරන්න රචනා දවීමේ හැකියයා උසස් ලේඛන කුසලතාවකි රචනා ලියන්නනම් පුත්්පත් කියවල තියන වෙන එක පොත්්පත් කියල හොඳ දනුම කාශ. ඊළඟට උක්තාක්්‍යාතරීති පිළිබඳ අක්ෂර වි්්‍යාස විරාම ලකුණු පිළිබඳ අවබෝධයක් තියන්නවා. ඔයි ටික නැතුවරජනාවක්වියයන බැපතිේ. එනිසාම අයිපතාල අනිවාරෙන් පුවත් පත් කියවන්න ඩන පත්තර එක පුවත් පත්තර තියන වි ශාස්්‍රයේ ලිපි කියවන්න නැද බදන්න ඔබටම ගැලපෙන පත්තර තියනවා ඒවා කියවන් ඊට පස්සේ පොත් කියවන් හොඳ වැඩසටන් බලන්න ඒ දැන්ු එකතුරගන්න. බලන් දති මාතුෘකාවයටටතේ කරුණු ක්‍රමාණුකූලෝ පෙළගස්වා ඉදිරිපත් කිරීම රචනාවකින් අපේක්ෂා කිරීම. පැදවි. ඒ මාතෘකාාවට අනුව ක්‍රමාණුකූලෝ කරුණු පෙළගණ්ඩුව. රචනනාදීමේවිදිී නිවරදි වාක්කරේති අනුගමනය කිරීම. ආන්න. මනනාධපති අනුගමනය කරන්න නිවරදි වාකරේට අනුගමනය කරන්න ඕනෙ එක. අක්ෂර විඤ්‍යාසය පද. බෙදී මහා විරාම ලක්ෂණ විරදිීව භාවිතක කිරීමත් අවශ්‍යන ඔන එන ජනාවක්ලිීමි විදි අනිගාරයම ඔබ සැලකිලමත් එන්න මන දෙවර්තමයි වාකරය ඇතික අක්ෂර වි්්‍යාස පද බෙදීම විරාම ලක්කුණු මේවා. පැහැදිද. පැහැදිලි අත්තකරුද රචනාව කරේ ආකර්ශණය යොමු සහහිතුව. කැ බලන්නට ප්‍රියතියනකෝ මේ ප්‍රසන්නව බලන්න හැක්වවෙන්න ඕන. අකරු තේරම් ගන්න බැල ලකුණු හම් වෙන්නන්නේ අනිවාර්යෙන්. ජලීමට පෙර මාතෘකාාව හඳින් කියවායි සඳහා සැකිල්ලක් නිර්මාණය කරගැනි මිතා ප්‍රයෝජන ද මාත්‍රෘකාව දුනම එක දල කරුණුන්ටිකාපී පෙළ හගන්න. ඒ පෙළලට නොදමයි පිළිවර රචනාව ලයාගෙන යන්නේ. එමගින් මාත්‍ර කඩදාල කරුණු වඩාත් සංවිධානාාත්මක ඉදිරි පත් කර හැකිේ රචනාාව සැකිල්ල ප්‍රවේශය ආරම්භේ ඇතුළත් පියේතු කරුණු අන්තර්ගතය අවසානයේ නිගමනය යන කොටස් තුනෙන් යුක්තවීම. එනං ආරම්භයක්තියෙන් ඕනන්තර්ගත ඇත්තය නො අවසානයක් තියන්නවා. උදා ආරම්භයක් තියෙන ඒක ඩැතුලත්වන දේවල්ටි අන්තර්ගත්තය අවසානයේ නිගමනේ. කුෂිකර්මාන්තය නංව වූ යන මාතුකායටති රචනා සැකිල්ලක් සකසා ගන්නේ මෙසේන බල. ප්‍රවේශය කුෂිකර්මාන්තය අගේය. අපේ රටරජවුවරුන් කුෂිකර්මාන්තයට කළ මෙහය රටරහාර සැපීමට ගොබීන් ගන්නාත් තැන තැත උත්සාහේ කුෂිකර්මාතය කෙ ඇති ගැටලු ුිර්මාන්තය නැවීමට යෝජනා අවසානය තුළ ඒක හරි වැඩේ පිළිවල හරි අවසාන කරනු අන්න එනම් මෙහෙම තමයි තියෙන්නඕන ක කියර පැහැදිීීම. තුර මයිතුතාාවල වන තේරුන් ගනමොගත් ප්‍රවේශය එෙන් ඕන එක පිළිවලට අන්තර්ග තිෙන් ඕන කරුණුටික අවසානය එන්නවන. එතකොට දව දීදල නට මතතු කාටිකක් පහදදි ඇති රචා මාතතුක සඳහ රචාසැක නිර්මාණය කර. පරිසරය රැකගැනීම මරු කැඳවන ර්යානතුරුවෝ. හොද පතුළේ කෙමුද නෙමුණේ වන පෙතක සෙරිය නැවකින් සවාරයක්. ඒක් මාත්‍රකා කටතේ සැකසු සැකිල්ලකට අනුවරචනයක්ලිය දැංගෙතකොට පරිසරය සුරක්කිම කියර මමාත්‍රතුකා යටතේ ආරම්භයෙන්ො. පරිසරය හඳුන්වා දීන්න. නේද පරිසරේ සා පරිසරයට අයිති දේවල්ටිකුප සාච්චා කරන්න. න එතවට මේකේ පරිසරේ විනාශ කරන ආකාරය. ඉජව සේකට දාල කොහමද සුරක්ෂිත කරන්නේ. අන්න ඉවිදිර පෙළ ගහලා ස්සනටක අවසානයේලියනට බට අදාළ කරුණු කාරණනාටික පිළිවට රචනාව සම්පූණවා. තියනි සමයිදරුවනේ රචනාවකින් ඔබට උපරිම ලකුණු ගන්න නං අනිවාර්යම ඔබට කරුණු අමශ්චයි. කරුණු හොයා ගන්න නං ඔබ පොත්පත් කියවන්න. අන්තර්ජාලය ඔස්සේ ඔබ වැදග තුරතුරු හයන්න්න අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා වෙන දේවල් නෙමෙයි ගැලපෙන අදාළ පාඩම් සම්බන්ධ ඔට ඕන තරන්ගේ කරුණුතියන අන්තරජාලය හොඳට පාවිච්චිකරත් ඕනතරන් කරනුතිය. ඉටවසවගේ පුස්තකාලේ ඕන තරන් තියනවා.ඒ පරිසරය සම්බන්ධ මතෘකාප රයානතුරු සම්බන් මේ හැමේකට ඕනය තරම් පුත්පත්තියනවා කියව ගන්න කියවල ඉවරවෙලා පිළිවට ආරම්භයක් ලස්සට ගන්න ඉඩවස්සේගේ අදාලා අම් තර්ගතය ගන්න පෙළගහගෙන යන්න අවසානයේ ප්‍රස්සටි පරගන්නතර. පිට ආරක්ෂරවි අාසරීති භාවිතකර ක්කඇතරීති භවිතරන් පද බෙදරන්න නිවරදිු. හ නිය වෙලාට විරාමලක්කුතිය ඊට වස්ස රචනාවපට අනවාර්යම ලකුණ ගන්න පුළුවන් මාතෘකා මකද මේක කොලාවසට එළෙවලට දිගටම යනකම් මේ පාඩම තියන රචනා මාතෘකා කියෙනෙක් පැහැදිවී. තියෙන මගේ දරුවනේ ඔන්න ඔබට මේ සම්බන්ධව ආදර්ශ පෂ්ට පත්තර වලනි මන් රචනාටික සාකච්චා කරනවා උදාහරණත් එක්ක එතකොට ඔබට කිසි ගැටලුවක් නැතිවේ ඔන්න හෙනම් අපි අටස්වේණය ද දරුවන්ගේ විසි දෙවෙනි පාඩම මේ විදිී අපි අවසන් කරන අවසාන පාඩම ඒළඟ කොට සෙසාකච්චා කල් ඔබගේ විශේණනිදේශය අවසන් කන්න. එ මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩිකන් YouTube නාලිකව සස්කයි් කරන්න. අලුතෙන් චනලය එකකතු වෙන පාඩම් ලා තැනගන්නා දෙල්බත්නකොබලතියා ගන්න. අපි ලංකාවේ දරුවන්ච නොමිලේමු ගන්වන ලොකොම න් Onlineයින් පාසල DP Education